ස්වාධීන දරුවන් ඇතිකිරීම දෙමව්පිය අපි හැමගේම සිහිනයක්. අපි කැමති දරුවෝ වැඩිහිටියන් වෙලා තනියෙන් තීරණ ගන්නවට, නොබියව දේවල් කරනවට අපි ගොඩක් කැමති. නමුත් පුංචි කාලේ ඉඳලම අවාසනාවන්ත ලෙස අපි පුරුද්දක් හැටියට දරුවා ජීවිතය ආරම්භන කොටම පටන් ගන්නේ අනේ එපා අපෝ එපා කියලා. මේ අනේ එපා අපෝ එපා තියෙනකල් දරුවාව ස්වාධීන කරන්න නම් ගොඩක් අමාරුයි. දරුවාව කොහොමද ස්වාධීන කරන්නේ? අපිට පුංචි පියවර ගන්න පුළුවන්. පුංචිම කාලේ දරුවාට අවුරුදු 3-4-5 වෙනකොට අත්හදා බැලීම් කරන්නට ඉඩ දෙන්න. දරුවා ඔබත් සමග මොන හරි උයන්නට උදව් කරනවා නම් එපා පිහිය කැපෙයි, අත පිච්චෙයි, ඒ වගේ දේවල් කියලා දරුවා නවත්තන්න එපා. හරිම හොඳයි, අපි මේක කරමු, මමත් ඔයාට උදව් වෙන්නම් කියලා දරුවාට අනුග්‍රහය දක්වන්න, ඒවට උපකාර කරන්න. දරුවා ඒ වගේ දේවල් අත්හදා බලලා එයාලා හදපු කෑම බීම අපි රස විඳිනවා නම් එයාලා ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේම තමයි දරුවා පාසල් ජීවිතය ආරම්භ කළාම එයාගේ හැම දෙයකටම උවමනාවට වඩා සම්බන්ධ වෙන්න එපා. දරුවාට තමන්ගේ ගුරුවරුන් එක්ක ස්වාධීනව දවස ගෙවන්නට ඉඩ හරින්න. එයා කියන දේ ගෙදර ඇවිල්ලා හොඳට ඇහුම්කන් දීලා අහගෙන ඉන්න. නමුත් ඒවට උවමනාවට වැඩිය සම්බන්ධ වෙන්න යන්න එපා. මේ විදිහට ඔබට පුළුවන් ස්වාධීන දරුවෙක්ව පුංචි කාලේ ඉඳලම ගොඩනගන්න.